සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න අදත් මම ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන. ඔබට ආර්ථික ප්‍රශ්න වැඩිපුර දැනෙනවා නම්, කොච්චර මුදල් ඉපයුවත් ඉතිරියක් නැත්නම් මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තවත් විවිධ ගැටලු වලට විසඳුම් දෙන සුදුලූණු ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්නේ. සුදුලූණු කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්. කෑම රස කරන්න, ඒ වගේම අපේ සෞඛ්‍යයටත් මේ සුදුලූණු ඉතාමත් වැදගත් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් ඔයාලා දැනගෙන හිටියද මේ සුදුලූණු අපිට තියෙන ගොඩක් ගැටලු වලට විසඳුමක් කියලා? මේ සුදුලූණු වලට තියෙනවා නපුරු ශක්තියින් නැති කිරීමේ ගුණයක්. අපි දැන් බලමු අපේ තියෙන ගොඩක් ගැටලු වලට මේ සුදුලූණු වලින් විසඳුම් හොයාගන්න විදිය ගැන. ඔබගේ නිවසේ නපුරු බලවේග තියෙනවා වගේ දැනෙනවද? එහෙම දැනෙනව නම් මේ සුදුලූණු බික් හතරක් අරගෙන නිවසේ කොන් හතරේ තියන්න. ඒ වගේම මේ සුදුලූණු සතියකට වරක් ඉවත් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ ඉවත් කරන සුදුලූණු හතරමං හන්දියකට ගෙනහිල්ලා දාන්න. ඒ වගේම කොයිතරම් මුදල් ලැබුණත් ඔබේ ළඟ මුදල් රැඳෙන්නේ නැද්ද? එහෙනම් ඒකට හොඳම විසඳුමක් මේ සුදුලූණු කියන්නේ. මුලින්ම සුදුලූණු බික් දෙකක් හා කරාබු නැටි දෙකක් අරගෙන රතු රෙදි කැබැල්ලක ඔතලා ඔබගේ බෑගයේ හෝ මුදල් පසුම්බියේ, එහෙමත් නැත්නම් ඔබේ මුදල් ආරක්ෂාවට තබන ස්ථානයක තබන්න. මෙය සෙනසුරාදා දිනයක කිරීමට වග බලා ගන්න. ඉතින් ඔබ මේ දේ කරොත් ඔබේ ඇති මුදල් අගහිගකම් අඩු වෙලා නිතර ඔබේ යතේ මුදල් රැඳෙනු ඇත. ඒ වගේම ඔබේ මුළුතැන්ගෙට ඇතුල් වෙන ස්ථානයේ උළුවස්ස ඉහලින් සුදුලූණු බික් තුනක් සමග අමු කහ කැබැල්ලක් තබන්න. මෙයින් ඔබේ ලෙඩ රෝග අඩු වෙලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න උපකාරී වෙයි. ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ කිසිම දියුණුවක් නැද්ද? පාඩු පිට පාඩුද? එහෙනම් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. සුදුලූණු බික් පහක් හෝ හතක් ගෙන අලුත් රෙදි කැබැල්ලක ගැට ගහලා ඔබේ ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වෙන තැන ගැට ගසන්න. ඉතින් මෙය නිවැරදිව කරොත් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දියුණුවක් දැකිය හැක. ඒ වගේම මම ඔයාලට කියලා දෙන්නම් මේ සුදුලූණු වලින් මුදල් ආකර්ෂණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා සුදුලූණු බික් කිහිපයක් සහ කහ කැබැල්ලක්, ඒ වගේම නොකැඩුණු සහල් ඇට කිහිපයක්. ඉතින් මේ අපි ගත්ත සුදුලූණු බික් කිහිපය සහ කහ කැබැල්ල, ඒ වගේම නොකැඩුණු සහල් ටික කහපාට රෙදි කැබැල්ලක ඔතලා ඔබේ මුදල් සේප්පුවේ, එහෙමත් නැත්නම් ඔබේ මුදල් තිබෙන කාමරයේ තබන්න. ඉතින් ඔයාලා හොඳින් මතක තියාගන්න, නොකැඩුණු සහල් තමයි මේ සඳහා අපි යොදාගන්නේ. ඒ වගේම නිවසේ නිතරම අඩදබර ඇති වෙනවද? නිතරම පවුලේ සමාජිකයන් අතර හිතමනාපකම්ද? එහෙනම් සතියේ අඟහරුවාදා හා සෙනසුරාදා දිනවල හවස සුදුලූණු බික් කිහිපයක්, වියලි මිරිස් කරල් කිහිපයක්, අබ ඇට කිහිපයක් අරන් පුච්චන්න. මෙයින් ඔබේ නිවසේ ඇති අසුභ ශක්තියින් ඉවත්වයයි. නිවසේ සමගිය ඇතිවෙලා ඔබට සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකි වෙයි. ඒ වගේම සුදුලූණු බික් කිහිපයක් අරගෙන රතු රෙදි කැබැල්ලක ඔතලා ඔබේ නිවසේ උතුරු දිශාවෙන් වළලන්න. මෙයින් ඔබේ නිවසට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ හෝ ඔබේ නිවසේ කවුරුන් හෝ නිතර නිතරම අසනීප වෙනවද? කරන කියන දේ හරියන්නේ නැද්ද? එහෙනම් සුදුලූණු බික් කිහිපයක් අරගෙන හිසවටේ දක්ෂිණාවර්තව තුන්වරක් කරකවා හතරමං හන්දියකට විසි කරන්න. මේ විසි කරාට පස්සේ නැවත හැරි නොබැලීමට වග බලා ගන්න. ඔයාටත් රැට නිින්දෙන් නපුරු හීන පේනවද? එහෙනම් සුදුලූණු බික් කිහිපයක් ඔබේ කොට්ටේ යටින් තබන්න. ඒ වගේම පසුවදා මෙය ඉවත් කිරීමට වග බලා ගන්න. මෙයින් ඔබට නපුරු හීන පේන එක නැති වෙලා යයි. ඉතින් ඔයාලා දැනගෙන හිටියද මේ පුංචි සුදුලූණු ගෙඩියකින් අපේ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි කියලා? ඔයාලටත් මේ වගේ ගැටලු තියෙනවා නම් මේ දේ කරලා බලන්න. ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. මෙය ඔබේ ආර්ථිකය ශක්තිමත් කරන්න වගේම ඔබේ ලෙඩ රෝග, නිවසේ ඇති අසුභ ශක්තියින්, මේ සියල්ලටම හොඳම හොඳ ප්‍රතිකර්මයක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාලට පුළුවන් අපේ channel එකට ගියොත් තවත් මේ වගේම වීඩියෝස් නරඹන්න. මේ වගේම වටින වීඩියෝස් දාපු ගමන් ඔයා ගාවටම notification එකක් ගෙන්න ගන්න, අපේ channel එකත් subscribe කරන්න.
නැවත වතාවක් මේ වගේම වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා ඔයාලට සුබම සුබ දවසක් වේවා